හෙලෝ යාළුවනේ, ඔයාලට තවත් අලුත් ගණක් අරන් ආවේ. මේ ගානේ තියෙන්නේ x ධන y ගේ අගයවන්න. මේ x ධන y ගේ අගයවන්න අපිට දීලා තිනවා දෙකේ පාදයට එක බෙදීම x ගේ අගය 100ක් කියලා දීලා තිනවා. ආයි පහේ පාදයට එක බෙදීම y ගේ බලය 100ක් කියලා දීලා තිනවා. මේ දෙක භාවිතයෙන් තමයි මම මේක හදන්න ඕනේ. මේ කියන්නේ එක යට දෙකේ පාදයට එක යට x සමානයි සීයි කියලා දීලා තිනවා. ආයි දීලා තිනවා පහ එකයට වයිගේ බලය සමානයි සීයි කියලා දීලා තිනවා. එහෙනම් මට මේ ගාන හදන්න මම ක්‍රම දෙකකට මේක හදනවා. මේ පළවෙනි ක්‍රමය, මේ ක්‍රමයේදී මම කරන්නේ මේ දෙපැත්තෙම x වෙනි බලය ගන්නවා. සීයේත් මම මේ පැත්තෙත් x වෙනි බලය ගන්නවා. එතකොට මේ පැත්තේ මෙතන x ට x කැපිලා ගිහින් දෙක ඉතුරු වෙනවා. ඊට පස්සේ මෙතන සමානයි CA x වෙනි බලය. ඊට පස්සේ y මේ පැත්තේ y බලය මන් දෙපැත්තෙම ගන්නවා. y වෙනි බලය දෙපැත්තෙම ගත්තාම මෙතනත් 1 යට y ට y කැපිලා 5 ඉතුරු වෙනවා. ඊට පස්සේ මෙතනත් CA y වෙනි බලය කියනවා. මම මේ සමීකරණ දෙක නම් කරගන්නවා. මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය කියලා නම් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ එක සමීකරණය ගුණ කිරීම දෙක සමීකරණය, පළවෙනි සමීකරණය මම දෙවෙනි සමීකරණය ගුණ කරනවා. ඒකට හේතුව තමයි මේ x ධන y ගේ අගය මට ඕන. එතකොට මෙන්න මේ පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණයෙන් ගුණ කරන් පස්සේ මෙන්න මේ CAx වෙනි බලය මෙතන තියෙනවා, මෙතන තියෙනවා y ගේ x වෙනි බලය. ඒ දෙක ගුණ වෙනවා. ඒ කියන්නේ ගුණ වෙද්දී පාද සමාන නම් බලයන් එකතු වෙනවා කියලා දන්නවා. එහෙනම් x ධන y ගේ එකතුව මට ලැබෙන නිසා මෙතන මට පුළුවන් x ධන y ගේ අගය ගන්න. එහෙනම් පළවෙනි සමීකරණ දෙකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ දෙක ගුණ කිරීම 5 සමානයි CA x වෙනි බලය ගුණ කිරීම CA y වෙනි බලය කියලා එනවා. දැන් මෙතන CA එකම පාදෙන් තියෙන්නේ. ඒ කියන්නේ CA පාදෙන් තියෙන්නේ. එහෙනම් මට x ධන y x y x සහ y x ධන y විදියට ලියන්න පුළුවන්. ඒ බලයන් එකතු වෙනවා. එහෙනම් මෙතන CA x ධන y කියලා. එහෙනම් මෙතන දෙවරක් පහ 100ක් කියලා මට එනවා. එහෙනම් ඊට පස්සේ මට පුළුවන් මෙතන මෙන්න මේ 100 ලියා ගන්න පුළුවන්. 10 දෙකේ 10 දෙවෙනි බලය කියලා. එහෙනම් 10 දෙවෙනි බලය නම් ඊට පස්සේ x ධන y ගින් එක ගුණන පස්සේ 10 දෙවෙනි බලය ගුණ කිරීම x ධන y වෙනවා. මෙතන සමානයි 10. ඒ කියන්නේ මෙතන 10 පළවෙනි බලය. එහෙනම් පාද සමාන නම් මට බලයන් සමාන කරන්න පුළුවන්. දැන් නෑ, 1 සමානයි 2 x ධන y කියලා එනවා. එහෙනම් මට x ධන y ගේ අගය අවසාන වශයෙන් එනවා. දෙකෙන් දෙපැත්තම බෙදුවම පස්සේ 1 8 2යි කියලා. ඒ කියන්නේ x ධන y ගේ අගය මට එනවා භාගයක් කියලා. එහෙනම් අපි මේ එක ක්‍රමයකට හැදුවේ. එහෙනම් අපි බලමු ඊළඟ ක්‍රමය මොකද්ද කියලා. එහෙනම් දෙවෙනි ක්‍රමයේ විදිහට මම හදනවා. ඒ කියන්නේ අපිට x ධන y ගේ අගය ඕන. මෙතන අපිට තිබුණේ දෙකේ 1 8 x සමානයි 100යි. ආයි මට දීලා තිබුණා 5 1 8 y සමානයි 100යි කියලා. මේ දෙපැත්තෙම මම ගන්නවා 10 පාදෙර ලඟු. ඒ කියන්නේ මේ දෙකේ 1 8 x සමානයි 100 කියන එක දෙපැත්තෙන් මම 10 පාදෙර ලඟු ගන්නවා. එහෙනම් 10 පාදෙර ලඟු ගන්නවා 2යි 1 8 x. මම පාද ලියන්නේ 10 පාදෙන් ගද්දි. එහෙනම් මේ පැත්තෙත් මම 10 පාදෙන් ලඟ ගන්නවා. ලඟු දෙක ලඟු 10 පාදෙට 100. 100 වෙනකොට මම 100 දෙවෙනි බලය කියලා ලියන්න. 10 දෙවෙනි බලය විදියට ලියන්න පුළුවන් මට 100 වෙනකොට. එහෙනම් මෙතන තුන් බලයක් තියෙනකොට ඉස්සරහට එනවා. එහෙනම් මට එනවා මෙතන 1 8 x ලඟු 2 සමානයි මෙතන එනවා 2 ඉස්සරහට එනවා. එහෙනම් 10 පාදෙට 10
ලකු 10 පාදේ 10 කියන්නේ 1යි. ඒ කියන්නේ 2 ගුණ කිරීම 1 කියලා මට එනවා. එහෙනම් මම මෙතන ගන්නවා මෙන්න මේ x ගෙන් දෙපැත්තම ගුණ කරනවා. ඒ කියන්නේ x මේ පැත්තට ගුණ වෙනවා කියන එක. x ගෙන් දෙපැත්තම ගුණ කරන් පස්සේ එනවා. ඊට පස්සේ මම දෙපැත්තම දෙගෙනු බෙදනවා. ඊට පස්සේ මට එනවා x සමානයි ලඝු 2 1 යට 2යි කියලා. එහෙනම් ඔය විදියටම අපිට ගන්න පුළුවන් මෙන්න මේ මෙතන 2 වෙනුවට මෙතන 2 මෙන්න මේ පළවෙනි එකේ 2 වෙනුවට 2 වෙනුවටයි x වෙනුවටයි x වෙනුවටයි මේකේ මං හැදුවන් එන්න ඕන 5යි අර 2 වෙනුවට 5 එන්න ඕන y වෙනුවට x එන්න ඕන. එහෙනම් මට ඒ විදියටම මේකත් ලියන්න පුළුවන් y සමානයි ලඝු 5 බෙදීම 2යි කියලා. මේ දෙක වෙනස් වෙන්නේ නැහැ. ඇයි මෙතන 100යිනේ. මේ දෙකේම මෙතන 100ක් වෙනවා. ඒකින්ද යට හරය වෙනස් වෙන්නේ නැහැ. දැන් මට දැන් x ධන y ගියාගේ හොනින්ද මේ දෙක එකතු කරන්න පුළුවන්. මේක පළවෙනි සමීකරණ නම් මේක දෙවෙනි සමීකරණ නම් මට 1 එකතු කිරීම 2 කියලා ගන්න පුළුවන්. එහෙනම් 1 එකතු කිරීම දෙකෙන් මට එනවා x ධන y සමානයි එනවා පළවෙනි එක ලඝු 2 බෙදීම 2යි ධන ලඝු 5 බෙදීම 2යි කියලා. එහෙනම් මේ දෙක එකතු කරද්දී හරයන් සමානයි. හරයන් සමාන හින්දා මට කිව්වම් පුළුවන් 2 මෙතන එනවා ලඝු ලඝු අගයන් දෙකක් එකතු වෙනකොට මට ලියන්න පුළුවන් ගුණිතයක් විදිහට. එහෙනම් 2 ගුණ කිරීම 5 කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ මේ ලඝු 10 එනවා. 10 බෙදීම 2යි. මම දන්නවා ලඝු 10 පාදයට 10 එකක් කියලා එනවා. එහෙනම් උත්තරේ මට ලැබෙනවා භාගයක් කියලා. ඒ කියන්නේ x ධන y ගේ භාගයක් විදිහට මට නැවතත් ලැබුණා. එහෙනම් මේ ක්‍රම දෙකටම මට එකම උත්තරය ආවා. එහෙනම් x ධන y ගේ අවසාන වශයෙන් අපිට එනවා භාගයක් කියලා. එහෙනම් ඉදිරියටත් මම මේ වගේ ගණන් ගේනවා. ඉස්සරහට දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න.